උපෝසථාවිමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා පින්වත් දෙව්දුව ඔබ ඔය සුන්දර රූපයෙන් බැබලෙමින් ඉන්නේ හැම දිශාවක්ම බබලුවන ඕසදි තාරුකාවක් වගේ ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහමද මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද මහා අනුභව ඇති පින්වත් දෙව්දුව මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද ඔබේ ඔය සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුණා මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ මං ගැන කවුරුත් දන්නේ උපෝසතා කියලයි මං සාකේත නුවර හිටපු උපාසිකාවක් මට තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක් තිබුණා මං සිල් රැක්කා හැම තිස්සෙම දන් දෙන්නමයි කැමති වුණේ ඍජු සිත් ඇති ආර්යයන් වහන්සේලා ගැන මගේ සිතේ තිබුණේ බලවත් පැහැදීමක් ඉතින් මං වස්ත්‍ර දන් දුන්නා ඒ වගේම ආහාර පාන සේනාසන ගිලන් පස තෙල් පහන් පූජා කරගත්තා චාතුද්දසි දවසට පුන් පොහෝ දවසට අටවක පොහොයට පාටිහාරිය පක්ෂයේ පොහොය දවස්වලට මං අටසිල් සමාදන් වෙලා හොඳින් ආරක්ෂා කළා මං හොඳින් උපෝසත සිල් රැකගත්තා හැමදාම සිල්පදවල සංවර වුණා ඉදුරන් සංවර කරගත්තා කාටත් දන් පෙන් බෙදා දුන්නා මං ඒ විදියටයි ගෙදර ජීවත් වුනේ සතුන් මැරීමෙන් වැළකුණා බොරු කීමෙනුත් වැළකීලා වචනය සංවර කරගත්තා හොරකම් කළේ නෑ ස්වාමියා ඉක්මවා දුරාචාරේ හැසිරුනේ නෑ මත්පැන් පානය කළෙත් නෑ සිල්පද පහ රැකගත්තේ කැමැත්තෙන්මයි චතුරාර්ය සත්‍ය ධර්මයේ තේරුම් ගන්න තරම් මාතුල දක්ෂකමක් තිබුණා ඒ නිසාමයි පැතිරුණු යශෝරාවේ ඇති සදහම් ඇස් ඇති ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වුණේ ඒ පිනින් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ ඒ පිනින්මයි මේ සම්පත් ලැබුණේ සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි මහා අනුභව සම්පන්න වූ ස්වාමීන් වහන්සේ මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා මේ නන්දන උයන ගැන මට නිතර නිතර අහන්න ලැබුණා ඉතින් මටත් ආශාවක් ඇති වුණා මෙහි උපදින්න ඕන කියලා මං තෞතිසාවෙහි සිත පිහිටුවාගත්තු නිසායි මෙහි උපන්නේ මාගේ ශාස්ත්‍රුන් වහන්සේ හිරුගොත් වංශයේහි උපන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ වචනය මං අනුගමනය කළේ නෑ නෙව මේ හීන කාමලෝකයේහි හිත පිහිටුවාගත්තු නිසා මං දැන් පසුතැවිලි වෙනවා පින්වත් උපෝසතා දෙව්දුව ඔබ මේ දිව්‍ය විමානයේහි කොච්චර කල් ඉන්නවද දැන් අපි අහන්නේ ඔබේ ආයුෂ ගැනයි ඒ ගැන දන්නවා නම් කියන්න මහා මුනිంద్రයන් වහන්සේ අවුරුදු 3 කෝටි 60000ක් මට ආයුෂ තියෙනවා ඊට පස්සේ මං චුත වෙලා මිනිස් ලෝකයේ උපදිනවා පින්වත් උපෝසතා මොනවට බය වෙනවද ඔබ සෝවාන් ඵලයට පත් වුණ කෙනෙක් කියලා සම්මා සම්බුදු රජාණන් වහන්සේ වදාරලා නැවතියෙන්නේ ඔබේ දුගතිය ප්‍රහාණය වෙලානේ තියෙන්නේ